Viraṁ visāradama pāra Gunam burāsiṁ Dīraṁ dharopamaditiṁ Tiradhamma kāyaṁ Parangataṁ bhava-bhayākara sāgarāsaṁsa Sāraṁ janesu sugataṁ Sirasā namāmi Namo tassa bhagavato arahato sammā sambuddhassa Parecchana vijānanti Maya mitta yamāmasi Yeca tatta vijānanti Tato sammanti medhaga Kolahala karana aya Api mehidi nasinnumu yai nodani Yam kenek Tamang nasinabhava danne nam Ehetuven Ohuge Kalaha sansindi Pingvatuni Eda lotura budupiyanan vahansi Desanakkal Megata dharmaya Kosabainuvar Gosita ramaya Sidhu puvata Asan Et hetu karunu kumagdakiyala කොසඹනුවරට ඔබ හායනවා සිරි සම්බුදු හිමි පානම දිනවා ඉසුරෙන් පිරිපුන් නුවරක් වෙනවා ගෝසිත නම් සිටු තුමෙක් සිටිනවා මහදන සම්පත් මොහුට තියෙන්නේ මසුරුකමක් නැහැ සිත තුලවන්නේ තෙරුවන් පිළිබඳ ගුණගයමින්නි දන් දෙන්නයි ඔහු පුරුදුව උන්නේ පිංගුතුනි මේ ගෝසිත සිටුතුමා තෙරුවන් පිළිබඳව අසීමිත පැහැදීමෙන් කටයුතු කරනවා දන් දෙමින් නෙක පින්දහම් සිදු කරමින් කාලය ගත කරන අතර ඉතාම ලස්සන මනරම් පන්සලක්ද සාදා තෙරුවනට පූජා කරනු ලබනවා. එය ගෝසිතාරාමය යනුවෙන් හඳුන්වා දෙනවා. ලස්සන මනරම් රුවිනි දිලෙන්නේ දුටු දුටු නෙත්වල
සතුට පිරෙන්නේ ගෝසිත ආරාමය නාම වන්නේ තෙරුවනටයි එය පූජ කරන්නේ මෙන්න මේ ආකාරයට ගෝසිත සිටුතුමා ලස්සන පන්සලක් හදලා තෙරුවනට පූජා කළා මේ ගෝසිතාරාමේ පින්වතුනි පන්සිය පන්සිය බැගින් තිසු සංගනට ගුරු ඇදුරු වූ තෙරවරුන් දෙනමක් සිටියා මේ දෙදෙනා සිල්වත් කමින් ගුණවත් කමින් පින්වතුනි බොහෝසේ වියතුන් බවට පත් වුණා මේ දෙදෙනා විනයදර ධර්මදර යන නමින් බොහෝ ප්‍රකට වුණා මෙහෙම කාලය ගත වෙලා යන විට විනය දරහිමි විනය පිළිබඳ මනා දැනුමෙන් ප්‍රකට වන්නේ ධර්ම දරහිමි දහම් පිළිබඳ පමණි පින්වත උගන්වන්නේ ධර්ම දරහිමි විනය කඩවන කාරණාවකි සිදු කරන්නේ වැසිකිලියේ ඇති බඳුනෙදිය භාගයක් ඉතිරිවයි එන්නේ විනය දරහිමි එය දකින්නේ මෙය නොහොඳක් මයි සමිඳු සිතන්නේ ධර්ම දරහිමි හමුවට යන්නේ මේ පිළිබඳ අවවාද කරන්නේ ඇයි මේ වැසිකිලි බඳුනේහි වතුර ඉතිරි කළේ කීම නොදමින් විසිර එය විනයට අපේ හොඳ නැහැ මිතුර බෝවෙයි රෝගය මෙන් සිසු අතර මෙන්න මේ ආකාරයට විනයදර හාමුදුරුව ධර්මදර හාමුදුරුවන්ට අවවාදයක් කළා. ඒ අවස්ථාවේදී පින්වතුනි ධර්මදරහිමියන් හට මේ අයුරින් කීවා ඔහු කෝපෙන් රත්වීලා කිව්දය පිටු පෑවා කිව්දය පිටු පෑවා වරදෙට අවවාදයයි විනය දර හිමි දුන්නේ එය වරදක් විලස සිතු අනිත් සමිඳු කිපුුණේ අනිත් සමිඳු කිපුුණේ හොඳින් හිටිය හිමිවරු දැන් තරහයි නෑමිතුරු සිසු පිරිසද දෙකට කැඩෙයි මෝහෙන් සිත් අඳකෙරු මෝහෙන් සිත් අඳකෙරු දායකයොත් සියලු දෙනා දෙපැත්තකට බෙදෙන්නේය අසමගි කමතව වැඩිවෙයි මුළු දඹදිව පලවුනේය මුළු දඹදිව පලවුනේය තිලෝ තිලක බුදුහිමි මේ ගැටලුව දැනගනි පළමු දෙවනු තුන්වෙනුවත් අවවාදය ගෙන දුනි
අවවාදය ගෙන දුනි. සමගි කමේ අගය කියා කරුණු එදා කියන්නේය. බුදු හිමි කී කිසිම දෙයක් මොවුන් නොපිළිපදින්නේය. මොවුන් නොපිළිපදින්නේය. මේ කලහය සංසිඳෙන්නේ නැති බව සමිඳුන් සිතන්නේ. පාරණෙය වනය බලා ලෝතුරු හිමියන් වඩින්නේ. පාරණෙය වනය බලා ලෝතුරු හිමියන් වඩින්නේ. මේ ආකාරයට පින්වතුනි, මේ භික්ෂූන් වහන්සේලා දෙනම අසමගව කටයුතු කරනවා. දායක පිරිසත් සිසු පිරිසත් දෙපැත්තකට බෙදිලා බුදුපියාණන් වහන්සේ මොවුන් සමගි කරන්නට තුන් පාරක්ම බුදුහාමුදුරුවෝ කරුණු කියනවා. එය නොපිළගෙනම නිතර නිතරම දබර කරන්නට කෝලහල කරන්නට වුණා. එම නිසා බුදුපියාණන් වහන්සේ පින්වතුනි හුදකලාව සිටීම ඉතාම යහපත් යැයි සිතමින් පාරලෙය වනයට වැඩම කරන්නට වුණා. ඒ අවස්ථාවේ සම්බුදු හිමි වන අරණෙහි ඉන්නේ ඇත් රජෙකුයි සාමීඳුට සාලකන්නේ. වනසිව්පාවන් බුදුන් වඳින්නේ. අඹමිමල් පාල දනට පුදන්නේ. උනුපැන් ඇල්දිය ඇත් රාජු දෙන්නේ. අහර පිණිස පාලතුරුද පුදන්නේ. නුදුරු ගමක් හිමි ඇසුරු කරන්නේ. වනසිව්පාවොයි හිමිව බලන්නේ. බුදු හිමි නොමැත දැන් අරමේ වැඩ ඉන්නේ. සැදැහැති දානට මහගැටලුව කිය වන්නේ. කොතරම් කිවත් නෑ කලහය නවතින්නේ. උවටැන් සියල්ලම මිනිසුන් නවතන්නේ. බුදුපියාණන් වහන්සේ වනගත වුණත් මේ භික්‍ෂූන් වහන්සේලාගේ කලහ සංසිඳුනේ නෑ. ඔවුන් නිරතුරුම දබර කරන්නට වුණා. දායක පිරිස කල්පනා කරනවා මේ කාරණාව නිසා බුදුහාමුදුරුවෝ ඈත් වෙලා ගියා කියලා. ඒ අවස්ථාවේ ඔවුන් තීරණය කරනවා මේ අයට දන් පහන් ආදිය පිරිකර සත්කාර ආදිය සිදු කරන්න නැතුව ඉන්න ඕන කියලා. එහෙම සිටීම තුලින් ඔවුන්ගේ කලහ සංසිඳේවි කියලා සිතමින් දායක පිරිස එහෙම සිදු කරනවා. ලෝතුරු සමිඳු නැති හින්දා සිතරි දිලා දායක පිරිස දන් දීමද නතර කළා.
සිදු වෙනස වැටහෙයි සැමටම එකලා අවවාදයට එක් වුනි සැම ඉවත හෙලා ඉවසන්නට බැරිවිය වරද සැමට වැටහිය සියලු දෙනා සමගියුණා අවවාදය රජවිය සියලු දෙනා සමගියුණා අවවාදය රජවිය කළවරදට හිතුමතේ දුක හිතිලා දැන් ඇතේ සමාවෙන්න බුදු හිමියනි වරද කිමේ අප අතේ සමාවෙන්න බුදු හිමියනි වරද කිමේ අප අතේ කලහ සංසිඳුනේ පිරිස සංසුන් උනේ බුදු සමිඳු දෙසු බනේ සමගියේ ගුණ කියා දුන්නේ දැන හෝ නොදැන කළොත් වරදක් කෙදීන දුටු අය දෙන ඔවදන පිළිගන්න එයයි බුදුබන දුකලං නොවේවා සැනසීම වේවා ධම්මපද ගාවා ඔබට උත්තම නිවන වේවා ඔබට උත්තම නිවන වේවා ඔබට උත්තම නිවන වේවා